அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக் ரூபியால் பனஸ் துனுக்கட்ட අයිබෝන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. යුද හමුදාපතිට පැන වූ තහනම ගැන විමසීමට අමෙරිකානු තානාපතිනිය විදේශ මාත්‍යාංශයට කැඳවයි. තීරණය ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය. අමෙරිකානු තහනම අස්කිරිහා මල්ලතු පාර්ශව දැඩිව හෙලා දකි. අමෙරිකාවට එරෙහිව නැගී සිටින්නේ ඉල්ලීමක්. නව සංධානය ගැන අගමැති සමග අඟහරුවාදා සාකච්ඡාවක්. හිටපු ජනපති මෛත්‍රීට රාජ්‍ය අමති රොෂාන්ගෙන් අභියෝගයක්. නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය සිදු කළ බරපතල අක්‍රමිකතා රැසක් ගැන විගණකාධිපතිගෙන් විශේෂ විගණන වාර්තාවක්. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකින්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ඇමරිකානු තානාපතිනියට සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ විශේෂ කැඳවීමකට අනුව ඇමරිකානු තානාපතිනි ඇලෙනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යවරයා අද හමු වූ අවස්ථාවේදී යුද්ධය පැවති සමයේ වත්මන් හමුදාපතිවරයා අනදුන් 58 වන සේනාංකයේ විසින් මානව හිමිකම් කඩ කර ඇති බව දක්වමින් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයට අද කැඳවා තිබුණා. එම කැඳවීමට අනුව ඇමරිකානු තානාපතිනිය අද මධ්‍යාහ්න 12ට පමණ විදේශ අමාත්‍යාංශයට පැමිණියා. මෙම සාකච්ඡාව සඳහා විදේශ අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරේසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා. ඇමරිකානු තානාපතිවරිය සමග මෙරට තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි මාටින් කෙලි මහතාද එම සාකච්ඡාවට එක්ුණා. ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සනාථ කරන ලද චෝදනා නැමැති බව විදේශ අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරයට මෙහිදී නැවත දැනුම් දුන් බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන් මුදා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් දැක්වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ජනාධිපතිවරයෙකු විසින් සිදු කළ පත්කිරීමක් පිළිබඳව විදේශ රජයක් විසින් ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණක් බව විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය අනවශ්‍ය ලෙස අවුල් කරන්නක් බවයි. තහවුරු නොකරන ලද මූලාශ්‍ර මත පදනම්ව මෙරට යුද හමුදාපතිවරයාට එරෙහිව ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයක තීරණය නැවත සමාලෝචනය කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තානාපතිවරගෙන් ඉල්ලා සිටි බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා. ඇමරිකානු තානාපතිවරිය මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය දැක්වූ කරුණු සිය රජය වෙත දැනුම් දීමට පියවර ගන්නා බවයි. අපි දැනුම් දුන්නා රජයේ හැටියට ශවේන්ද්‍ර සිල්වා එතුමාටත් එතුමාගේ පවුලයාටත් ඇමරිකාවට ඇතුල්වීම පිළිබඳ නිකුත් කළ තිබෙන තහනම අපි සලකන්නේ මිත්‍රශීලී භාවයට එරෙහි ඉතාම අසාධාරණ තීරණයක් බව. ඒ නිසා ශ්‍රී ලංකා ඇමරිකානු මිත්‍රත්වයේ හානිකර ආකාරයට පරිවර්තනය කිරීමක් සඳහා කටයුතු කිරීමකට තුඩු දෙන ක්‍රියාවක් බවට පත් නොකොට ඒ තහනම ඉවත් කරන ලෙස ඒ බව සානාපතිතුමිය වාම රාජ දෙපාර්තමේන්තුවට දැන්
දැනුම් දෙන බවත් අපිට ප්‍රකාශ කර සිටියා. හෙට දිනේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් වෙනවා. එය සමගත් මේ කාරණාව පිළිබඳ මැදිහත් වීමට කටයුතු කරනවා. මේ අතර යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ඇමරිකාවගත් තීරණය පිළිබඳව අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් සහ මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමලදම්ම හිමියන් විශේෂ ප්‍රකාශ සිදු කළා. මේක මේ රටේ බෞද්ධ අබෞද්ධ සෑම දිනාම අප්‍රසාදී පල කරන ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. එතුමා ජාති ભેදයක් ආගම් ભેදයක් නැතිව කාගේ ආදරේ දයාව ලබාගත්තු යුද හමුදාපතිවරේ ඇමරිකන් තානාපතිතුමියට කියනවා එතුමාට මේ පණවල තියෙන තහංචිය ඉවත් කරලා එතුමාට මේ රටේ ජනතාවගේ යහපත සඳහා ආරක්ෂාව සඳහා ක්‍රියා කරන්නට ඉඩ සලසා දෙන්න හැටියට මතක් කිරීමක් කරනවා. යුද්ධයක් අවසාන වෙලා අවුරුදු 10ක් ගත වෙච්ච මේ අවස්ථාවේදී මේ විදිහේ තහංචියක් ඉදිරිපත් කිරීම ඇත්තටම අපි බොහොම කනගාටුවට පත් වෙනවා. සිංහල බටයන් 50,000ක් පමණ ඝාතනය වුණා. ඒවා පිළිබඳ කවුරුවත් කියන්නේ නැහැ. ඒකපාක්ෂිකව ඩයස්පෝරාවයි කියන දේ පවණක් පිටට අරගෙන අපිට යම් යම් තහංචි පනවනවා. තවත් ඉදිරියට වෙන වෙන අයට මෙවන් තහංචි ලැබෙන්න පුළුවන්. ඒ නිසා මා ඉතාමත්ම කාරුණිකව මුළු ලංකාවාසී හැමදෙනාගෙන් දේශපාලන පක්ෂ බේද, ජාති බේද ආගම් බේද මේ කිසිම බේදයක් නැතුව එකවන්ම එක්වි ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි. ඒ තමයි විය යුත්තේ. ඇමරිකාවේ තීරණය සම්බන්ධයෙන් මහා සංග්‍රහණය අදත් විවිධ ස්ථානවලදී අදහස් පළ කළා. මේ රණවිරුවන්ට මේ විදිහට අපේ රටේ ඉඳන් තව රටකට ගමන් කිරීමට තිබෙන ඉඩ ඇහිරීමට මූලික හේතුවක් මංගල සමරවීර මහත්තයලා රනිල් වික්‍රමසිංහ මහත්මයලා එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ 31 යෝජනාවන් සම්මත කර ගැනීම කියන එක අපි මේ වෙලාවේ කියන MCC ගිවිසුමාදී ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්‍ය ආකාරයෙන් බලපෑම් කිරීමක ඇමරිකා එක්සත් ජනපදයේ නියැලෙනවා කියන චෝදනාව අපි මේ වෙලාවේ කරනවා. ඒක ඉතාමත්ම මිලේච්ඡ දීන සදාචාර විරෝධී ඒ වගේම ජාත්‍යන්තර සම්මුතිය වලට පටහැනි ක්‍රියා ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා සම්බන්ධව තාම කිසිදු ජාතිකවත් ජාත්‍යන්තරවත් මූලික පරීක්ෂණයක් සිද්ධ කරලා ඔහු වැරදිකාරයෙක් බවට පත් කළා නැහැ. ඔවුන් තවම ක්‍රියා කරන්නේ දෙමළ ඩයස්පෝරාවට ඕනදී ඇමරිකාව මතක තියාගත යුතු කාරණාව තමයි ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවේ අපේ රට. අපේ රට ස්වාධීන රාජ්‍යයක්. කොන්ද කෙලින් තියෙන කොන්ද පණ ඇති හමුදා නායකයෙක් මේ දුප්පත් රටක පත් වුණාම ඔවුන් බලවත් අප්‍රසාදේ පළ කරනවා. හැබැයි මහේස් සේනානායක ඡන්දේ ඉල්ලලා ඊට පස්සේ ඇමරිකන් කඳවුරක ප්‍රධානීෙක් හැටියට ආපහු යනවා ඩුබායි වල. ඒවා හොඳයි, මේවා නරකයි. ඇමරිකාව තමන්ගේ කුණු හොයනවා, ඇරෙන්න අනුන්ගේ වතු වලට පැනලා බලහත්කාරයෙන් පොල් කඩල්ලා ලෑස්ති වෙන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර අතුරුදහන් වූවන් පිළිමත සෙවීමේ කාර්යාලයේ කොමසාරිස් නිමල්කා ප්‍රනාන්දු සංහිඳියා කාර්යංශයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පුරවැසි බලය ඇතුළු රාජ්‍ය නවන සංවිධානවල නියෝජිතයෝ පහුගිය අවුරුදු පහ පුරාවටම දුන්න තොරතුරු තමයි මේ ඇමරිකාව විශ්වාසනීය තොරතුරු විදියට සලකන්නේ. අද දවසේ හමුදාපතිතුමාට මේ එල්ල වෙච්ච චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්තුමාටත් අනිද්දා දවසේ ජනාධිපතිතුමාටත් එල්ල වීමට නියමිතයි. මේ ඇමරිකාව අරන් තියෙන තීරණය කිසිසේත්ම සාධාරණ නැහැ. රටේ ඒකීය භාවය ජන ජීවිත ආරක්ෂා කරමින් ජනතාවගේ බිය සැක දුරු කරන්නට තමයි එතුමා සේවය කරේ. මෙවැනි අභූත චෝදනාවන් රාජ්‍යයන් වශයෙන් එල්ල කරාට පස්සේ අපි ඒවට මූණ දෙන්න ඕනේ. මේ කරන්න හදන්නේ මොකද්ද කියලා අපි වටහා ගන්න ඕනේ. දේශපාලන මතිමතාන්තර තියෙන්නට පුළුවන්. ජාතියක් හැටියට අපි සියලු දෙනා එකතු වෙලා මෙවැනි ප්‍රශ්නවලදී ඉතාම බුද්ධිමත්ව එක්ස් වෙලා මූණ දිය යුතුයි. දවසේ පුවත එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හෙට දිනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නවසන්ධානයේ ලකුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයට සමගි ජනබලවේගය නවසන්ධානයෙන් තරඟ කිරීමට තීරණය කිරීමත් සමග එහි ලකුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක්ම දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර පැවතියත් අවසන් එකඟතාවකට පැමිණීමට තවමත් හැකි වී නැහැ. සජිත් පාර්ශ්වයේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ සිය සන්ධානයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සොයා වාර්තා කිරීමට පක්ෂයේ නීතිඥ කමිටුවක් පත් කළ අතර එම වාර්තාව හෙට ලබා දීමට නියමිත බව පක්ෂාරංචි මාර්ග සඳහන් කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.
එමෙන්ම ලබන අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත අතර එහිදී ලකුණ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව දේශපාලන නියෝජිතයින් පවසනවා. අපේ බලාපොරොත්තුව ලබන අඟහරුවාදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේක විසඳයි කියලා. මොකද රටම බලාගෙන ඉන්නවා. මේක මගහරින්න පුළුවන් කමක් නැහැ. අපි කවුරුත් අලියා ලකුණෙන් තරං කරනට විරුද්ධ නැහැ. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ අලියා නැවත වතාවක් සන්ධානයක් සඳහා ලබා දීමෙන් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ අහිමි වීම සිදු වෙනවා. කොහොම වුණත් ඊට පසුව එකඟ වෙලා සාකච්ඡා කරලා තියෙන පරිදි දැන් පොදු ලකුණකට යන්න අවසර ලැබිලා තිබෙනවා. එකඟතාවය ලැබිලා තිබෙනවා. ලාංඡනය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ මැතිවරණය තරඟ කරන්නේ කොහොමද? මොන බලවේගත් එක්කද එකතු වෙන්නේ? අපේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. ලාංඡනය අපිට ඕන එකක් අපිට තෝරගන්න පුළුවන්. අපි ඒ වෙලාවට තෝරගන්නවා. සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතායි රවි කරුණානායක මහතාටයි බාර දුන්නා මේ ලාංඡනය පිළිබඳව ඔයා බලලා අපට වාර්තා කරන්න කියලා. උඩින් එන උදවිය තරචුට්ටුලින්ගේ උදවිය පවුඩර් බබාලා නෙමෙයි පක්ෂයේ පිළිබඳ තීන්දුව ගත යුත්තේ. ස්වභාවික නායකයෝ මිනිසුන්ගේ කැමැත්තෙන් ඉදිරියට යන නායකයෝ. ඉතින් මේ ස්ථාවරයට පක්ෂය ඉඩක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ලකුණ මොකක් වුණත් හදවත හරි අලියා හරි හංසය හරි එහෙම නැත්නම් මොන ලකුණෙන් ආවත් මේ රටේ ජනතාවගේ ලකුණෙන් ඇවිල්ලා අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා යවනවාමයි කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ සන්ධානය පිළිබඳ ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. නව සන්ධානය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. බලන්නේ පොදු සන්ධානයකින් ඉදිරියට එන්න. ඒකෙදි අපි සියලු දෙනාටම එකට එකතුලා වැඩ කරන්න පුළුවන් කරුණක් පිළිබඳව කල්පනා කරනවා. ලබන අඟහරුවාදාත් අපි හයාමාරට ගරවග්‍රාමත්වත් එක්ක අපි සාකච්ඡා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. ගිය ජනාධිපති මැතිවරණයේ ඉස්සෙල්ලා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජිත්ට උදව් කරනවා. සජිත් එක්ක වඩා හිතවත්. හැබැයි ඒක නෙමෙයි අන්තිම ප්‍රතිඵලය. ඒ නිසා මේ වෙලාවේ තියෙන්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි විපක්ෂයේ ප්‍රශ්නයක්. අපි සියමන දිනාම නැහැ කියලා කිව්වත් අපි අමනාප නැහැ. ගෝඨාභය මහත්තයාගේ බෝඩ් එක ඉස්සරහින් තියාගෙන පිටිපස්සෙන් ඉන්න ගෝඨාභය මහත්තයාට ගැළපෙන්නේ නැති මනුස්සයෙක් නම් මොකද වෙන්නේ? ඊයේ පෙරේද රූපවාහිනිය බලනකොට ඔබතුමාලට පේනවා ඒ වගේ නොගැළපෙන සමහර අය ඉන්නවා. දැන් අපි ඉන්නවා පාර්ලිමේන්තු මැතිවරණයක් අභියස. සන්ධානය මොකද්ද? ලකුණ මොකද්ද? මේ සියල්ලම ඉස්සරහට කියන්න. අපි අනිවාර්යයෙන්ම කියනවා සියලු දෙනා එකතු වෙච්ච සන්ධානයක් හදලා තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිහිටවනවා මේ මහමැතිවරණය. අපි තරම් කරන්නේ පෝට්ටුව ලකුණෙන් නැත්නම් ඒ ආසන්න වෙනත් සලකුණකින් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය නමින් කියන එක දැන් තහවුරු කරලා තියෙනවා. සමහර අය හිතන් ඉන්නෝ අපි ගෙදර යවන්න. අපි යන්නේ නැහැ. අපි යන්නේ නැහැ. මේ අතර ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවති ජනහමු දෙකකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහන මහතුරුන්ද අදහස් පළ කළා. රට ගොඩනගන්න ප්‍රශ්නය පක්ෂයක් කරගන්න හොඳ නැහැ. රට සහ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයි ප්‍රශ්න. රටේ ජනතාවගේ තිබෙන ප්‍රශ්න මොනවාද? ඒවා තමයි අපි විසඳාගත යුතු ප්‍රශ්න. ඒ නිසා තමයි මහමැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සම සමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂ මේ ඔක්කොම එකට එකතු වෙලා අපි කරන්නේ මේ තරංග තුල අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න. අලුත් ආණ්ඩුව තුල අපි සියලු දෙනා එකට එකතු වෙලා අලුත් වැඩ පිළිලක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක හොඳ සමාජයක් හොඳ රටක් ගොඩනගන්න තමුන්නාන්සලගේ සහයෝගයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මට විශ්වාසයි පොළොන්නරුවේ ජනතාව ඊළඟට දෙන ජනවර්ම සම්බන්ධය එකතු වෙලා ඉල්ලනවායි කියන එක මම නම් දකින්නේ නැහැ. මේ එකතු වීම කුමක්ද කියන එක අපි පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන පොහොට්ටුව යටතේ තරඟ කරන්න. හැබැයි පොළොන්නරුව විදියට මම බොහොම කැමති තත්ත්වේ උරගා බලන්න පුළුවන් ජනතා මතේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්ක පොළොන්නරුවේ ඉන්න ජනතාවගේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඉල්ලනවා නම් ඒ අභියෝගය ශ්‍රී ලංකාවක බාර ගන්නවා නම් තමයි මම හිතන්නේ සදාචාරාත්මක. සමකියක් දැක්මක් නැති එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනබල ව්‍යාපාරයක් ගොඩනැගීමට නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින්.
දෙදහස් විසිපහ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි නායකයෙකු වන බව පිවිතුරු හෙළූර්මේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹදී පැවති පිවිතුරු හෙළූර්මේ පක්ෂයේ සම්මේලනය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ පරාජය වෙන්න තියෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ වැතුමා ඉදිරිපත් වුණා නම් ඒ පරාජයත් එක්කම එතුමා ගෙදර යනවා. එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙනකොට පක්ෂ නායකයා වෙලා ඉවරයි. පරදින ඡන්දේ බලහත්කාරයෙන් අපේක්ෂකත්වයේ උදුරගෙන ඒකට තමන්ගේ බෙල්ල තියලා පරාජිත සජිත් බවට පත් වුණා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය වැතුමාට ලැබුණේ විශිෂ්ට ජයක් නම් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ ඌට ලැබෙන්නේ අතිවිශිෂ්ට ජයක්. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් හදවත අරගෙන බැඳගෙන උත්සාහ කරන්නේ මොකද්ද? පක්ෂ නායකත්වය අගමැති අපේක්ෂකයා උදුරාගෙන මේ පාරක් මහා පරාජයේ අයිතිකාරයා බවට පත් වෙන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ එතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ලැබී මේ වසර අගයනවා පළාත් සභා මැතිවරණ. ඒකෙදිත් එක්සත් ජාතික පක්ෂයට අත් වෙන්නේ අන්ත පරාජය. තවත් වසර දෙකකට අඩු කාලයකදී එනවා පළාත් පාලන මැතිවරණ. ඒකෙදි සජිත් ප්‍රේමදාස මහත්තයා අත් වෙන්නේ අන්ත පරාජය. ඊළඟ ජනාධිපතිවරණයේ වෙන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිම මැතිවරණයක් පරාජයට පත් නොවුණු අපරාජිත නායකයෙක් විදිහට ජනාධිපතිවරණයට එන්නේ. පිට පිට මැතිවරණ තරක් පෙරදුණු පරාජිත නායකයෙක් විදියටයි සජිත් මැතිවරණයට එන්නේ. ඒ නිසා 2025 ජනාධිපතිවරණයේදී පෙරදුණු සජිත් පරදිනවා විතරක් නෙවෙයි. ඒතොර එයත් රනිල් වගේම දිනන්න බැරි සජිත් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මිත්‍රවරුනි තවත් වසර 20ක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ බලයට එන්නේ නැති බවට දැනටවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා තහවුරු කරලා අවසානයි කියන එක අපිට බය නැතුව කියන්න පුළුවන්. කොළඹ නගරයේ දිගුවල් ලෙස ඉදිකෙරෙන කොළඹ වරාය නගරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඊට අදාළ නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස ඉදිකෙරෙන කොළඹ වරාය නගරයේ නිරීක්ෂණය කිරීම සඳහා අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා. වරාය නගරයේ ගොඩකිරීම සහ යටිතල පහසුකම් සඳහා චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්. මේ වසරේ මැද ඇරමෙන කොළඹ වරාය නගරයේ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතුවල පළමු අදියර 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂිතයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් අතර සුහද හමුවක් ඊයේ පසුරුවේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. වෘත්තීය සමිති රැසක ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරී නෙක්ව සිටීම හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙක් දෙක්ව සිටියා. එම හමුවේදී වෘත්තීය සමිති නියෝජිතයින් තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළා. සුළු පිරිසකගෙන් එළවන බාධා නොතකා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා රජයේ කැපවී සිටින බවත් සාම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාකාරකම් වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල් වන සංකල්පමය වෙනසක් සීලු වෘත්තීය සමිති වලින් අපේක්ෂා කරන බවත් මේදී ජනාධිපතිවරයා වෘත්තීය සමිති වෙත අවධාරණය කර සිටියා. දේශපාලනික වශයෙන් කිසිදු පළිගැනීමකට තමන් සූදානම් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර අද පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින්. අලුත්කම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුල සාරහිමියන් වෙත කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාවිට කෝරළේ ප්‍රධාන සංගණායක පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ පුණ්‍යෝත්සවය විහාරස්ථානයේදී අද පැවැත්වුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියා. මහා බෞද්ධ ජාතක සම්ප්‍රදාය ශාසනයේ
අපි මාම්දුරනේ අමතක කරලා නැහැ බැංකු මංකොල්ලේ. මම මේ ගිය සතියේ ඒ නිලධාරීන් ගෙනලා පොලිසියේ මේකේ තත්ත්වය මොකද කියලා ඇහුවම උන් මට පැවසුවේ නීතිපතිවරයා වෙත ඒ ලිපි ගොනු යවලා තියෙනවා. දැන් ඒ නීතිපති දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ සාක්ෂි සමාන් කරගෙන ඉදිරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒක කරනවායි කියන එකයි අපේ විශ්වාසය. එදා අපි කියපු දේවල් අනිවාර්යයෙන්ම කරනවා. නමුත් අපි දේශපාලන වශයෙන් කිසි විටක එළවලවා පන්නා පහර දෙන්නවත් පන්නා පලියන්නවත් අපි සූදානම් නැහැ. මොකද එහෙම වුණාම රටේ වැඩ කරන්න හම්බ වෙන එකක් නැහැ. අපිට වෙන්නේ අර කරපු වැරදි කරන වැරදි පිළිබඳ සුවය බලා සැන්නට හා ඒ සඳහාම යෙදෙන්නට පිටීට වඩා ලොකු දෙයක් තියෙනවා ජනතාවට. අවුරුදු 4 මාරක් ආපස්සට ගිය රටක් ආපස්සට ඉදිරියට ගෙන යන්න අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරන්න ඕන. අද හාට් ටෝක් විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගෙන්. ඉන්දියාවේ කරපු සංචාරය ඔබේ පළමු රාජතාන්ත්‍රික සංචාරයද? මගේ පළමු රාජතාන්ත්‍රික සංචාරය. මොනවද මෝදි අගමැතිතුමා හමු වෙලා සාකච්ඡා කළේ? කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඒක ආයෝජනය කරන සාකච්ඡා කරා. ඒ වගේම එල්.එච්.ජී. බලාගාරයේ සම්බන්ධව කෛවි ව්‍යාපෘති කඩනම් කරන්න ඔහුගේ පූර්ණ සහයෝගය අපිට ලබා දෙනවා කියලා ප්‍රකාශ කරා. Facebook එකේ ගියා ඔබතුමත් අතරත දීලා මෝදි අගමැතිතුමත් එක්ක කතා කරනවා. මොනවද ඔබත් එක්ක කතා කළේ? ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී පොරොන්දු දුන්න තත් නිවාස යෝජනා ව්‍යාපෘති පෑලියගොඩ ආශ්‍රිතව සිදු කරන බවට ඒ පැල්පත් නිවාසකම ටික අයින් කළා. ඒකට සහයෝග ලබා දෙන්න කියන එක තමයි ප්‍රකාශ කළේ. ලංකා පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැහුවේ ඔබද කියලා ඇහුවේ නැද්ද? ඒ පිළිබඳව ඉතින් සමාජ මාධ්‍ය ජාල කරන ප්‍රචාරක පිළිබඳව මම මේ ස්තුතියන්ත නම් ඒකාබද්ධ විපක්ෂයේ විදියට එදා බොහෝ පිරිසක් ඒ ක්‍රියාකාරකම යෙදුනා. නමුත් ඉතින් මට විතරක් ඒක ලඟු කරලා තියෙනවා. ඔබතුමා ඉන්දිය සංචාරයේදී Facebook එකට දාලා තිබ්බා මහත්මා ගාන්ධිගේ මොනුබුරෙක් වෙන රාහුල් ගාන්ධිතුමා හම්බුණායි කියලා. කොහොමද ඒ ඥාති සම්බන්ධය දැනගත්තේ? ඒ කන්ටේන් එක හරිනේ. ඥාති අවංකම ඥාති වෙනවනේ. ඥාති මුණු මී මුණුබුරෙක් වෙනවනේ. මුණුබුරයි මී මුණුබුරයි අතර පරිවාස වෙනසක් වෙන්නත් පුළුවන්. ඇමති ධූරයක් නොලබුන එක ගැන ඔබ ඉන්නේ දුකින් කියලා කියනවා. මාස දෙකේ අමාත්‍ය ධූර වඩා අවුරුදු 5 ධූරයක් දරාගෙන වැලක් කරන්න තමයි බලමලේ කරපත. කප්පම්කාරයෝ කසිප්පුකාරයෝ ආයෙත් පාර්ලිමේන්තු යවන්න ඕනේ නැහැ කියලා මතයක් යනවා. කප්පම්කාරයෝ යවන්න ඕනේ නැහැ කසිප්පුකාරයෝ යවන්න ඕනේ නැහැ. මම අටපාස් නැහැ කියලා. අපි කසිපුයි කුන්නෝයි කියන. ඔබතුමා මේ අපේ ගම ඕන දෙනෙක් ඉංග්‍රීසිලා හන්නෝ. ආණ්ඩුව තුලත් ජනතාව තුලත් මතයක් තියෙනවා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ මේ වියතුන්. දැන් පාර්ලිමේන්තුවේ වියතුන් නැද්ද? ආචාර්යවරු මහාචාර්යවරු ඉංජිනේර්ස්ලා ඩොක්ටර්ස්ලා නීතිඥවරු අධිනීතිඥ කීදෙකද? වියතු ඉඳලා මේ පාර්ලිමේන්තුවේ අද මේ රට මේ තත්ත්වයට පත් උනේ. ඔබ බුද්ධිමත් වෙන්න ඕක වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් පිරිසක් තමයි කරන්නේ. ඔබ කියන්නේ ওই වියත්මක සංවිධානයේ ඉන්න සමහරු පාර්ලිමේන්තුවේ වල වැඩක් නැහැ කියන එකද? වියත්තු ආවේ පොල්තු පස්සේ ඒ ව්‍යාපාරය හදත් උගත්තු බුද්ධිමත් වෙතන හිටියා. අලුත් මේ වියත්තු අපිට අවශ්‍ය නැහැ. ගිය සැරේ නම් දෙවණියනේ උනේ. ඔව්. මේ සැරේ. දෙවණිය. ඔබතුමා හිතනවාද මිනිස්සු එකට ඉඩ දෙයි කියලා? බලන්න. ඡන්දෙන් පස්සේ බලා ගන්න පුළුවන්. වෙළඳපොලේ එළවලු මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා චෝදනා කරනවා. අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එළවලු මල්ලක්ද රැගෙන පැමිණි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පවතින රජයට චෝදනා එල්ල කළා. අපි දන්නවා සාමාන්‍යයෙන් උත්සව කාලවලදී තමයි එළවලු වල මිල වැඩි වෙන්නේ. සිංහල දෙමළ අවුරුද්ද පටන් ගන්න මාසේ කාමාරේ කාලේ තියෙද්දි ඉතාම අසාමාන්‍ය ලෙස බදු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මම මේ තමුන්හන්සලට පෙන්නන්නම් මේ සාමාන්‍ය බඩු මල්ලක්. සාමාන්‍යයෙන් මම තනියෙන් එන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට. මේ අද එළවලු ගේන හින්දා MSD එකේ එක්කෙනෙකුත් දාගෙන ආවේ. මොකද කියන්න බෑනේ. ඒ තරම් පරිස්සම් කරලා මෙතනට ගෙනාවේ ඉඳගෙන. මෙතන තියෙනවා තක්කාලි ග්‍රෑම් 100ක්. රුපියල් 36යි. ගෙඩි 4යි තියෙන්නේ මේ පතෝල. ග්‍රෑම් 174යි. සාමාන්‍ය මේ අසනි කට්ටියට දෙන කෑමක් මේක නේද? මේ බටර් බෝන්චි ග්‍රෑම් 100 වෙනවා රුපියල් 50. බෝන්චි කර 10ක් විතර වගේ තියෙනවා. මාළු මිරිස් වෙනවා ග්‍රෑම් 100 රුපියල් 49යි. මේ බලන්න කෑලි 3යි තියෙන්නේ. මේ වට්ටක්කා. මේ බලන්න ග්‍රෑම් 100 සයිස් එක. රුපියල් 85යි. මේ කැපුවොත් කී දෙනෙක්ට ගන්න පුළුවන්ද? කැරට් තියෙනවා මෙතන ග්‍රෑම් 118යි රුපියල් 46යි. කෑලි දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එකක් වෙනවා රුපියල් 23ක් වෙනවා. ආණ්ඩුව මේ ගැන මොකද කියන්නේ? මෙච්චර බාණ්ඩ ඉහළ ගිහිලා තිනකොට ඇමතිතුමා වාඩි වෙන්න පුටුවට ලක්ෂ 5ක් ඉඩම් කරලා තියෙනවා. නමුත් අපිට පේනවා අද ජනතාවගේ ජීවන තත්ත්වයේ දවස ගානේ පහත වැටිලා අද වෙනකොට සාමාන්‍යයෙන් 4 දිනක් ඉන්න පවුලකට එක වේලක් කන්න රුපියල් 1500ක් ඕනේ.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 1669ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා රටවල් 29කින් වාර්තා වන ආසාදිතයින් ගණන 69,266ක්. මේ අතර තායිවානයෙන්ද අද ප්‍රථම වරට COVID-19 ආසාදිත මරණයක් වාර්තා වුණා. පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකන ලද අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණ කාධිපති දෙපාර්තමේන්තුව සිදුකන ලද විශේෂ විමර්ශන වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ගුරු සංගම් චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රශංගිකා මහත්මිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනයක් සිදුකර තිබෙනවා. එම විමර්ශනයේදී හෙළිව ඇත්තේ පසුගිය වසරේ උසස් පෙළ පන්ති සඳහා ලැබුණු අයදුම්පත් 2119න් ඒ සාමාර්ථ සංඛ්‍යාව පදනම් කරගනිමින් අයදුම්කරුවන් 442ක් පමණක් චක්‍රලේඛ උල්ලංඝනය කර සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති බවයි. ඉන් කොටසකට අවිධිමත් ලෙස කැඳවීම් කර තිබුණේ විදුලි පැනවුඩ මගින් හා දුරකථන පණිවුඩ මගින්. වාණිජංශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කළ 26 දෙනෙකුගෙන් 15 දෙනෙකු පාසල් ඇතුළත් කරගෙන ඇති අතර ඊට අයදුම් කළ ඒ සාමාර්ථ පහක් ලබාගත් අයදුම්කරුවන් 11 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවීමක්වත් සිදු කර නැහැ. නමුත් ඊට අඩු සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුවියන් සිව් දෙනෙකු හෙළිදරව් නොවන පදනමකින් පාසල් ඇතුළත් කර ගැනීමට ඇය ක්‍රියා කර තිබෙනවා. මේට අමතරව 2019 වසරේ උසස් පෙළට සිසුවියන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී දරුවා පාසල් ඇතුළත් කරගන්නේ නම් මාපියන් හට පාසලට ලබා දිය හැකි මුදල් හෝ ද්‍රව්‍යමය පරිත්‍යාග තොරතුරු පත්‍රිකාවේ පහළ කෙළවරේ සටහන් කරගන්නා ලෙස විදුහල්පතිනිය විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව විගණන වාර්තාවේ සඳහන්. මේ අතර පාස්කුරුදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල වටා ඇති තාප්පේට ඉහළින් ආරක්ෂිත කම්බි වැටක් හා තහඩු ආවරණයක් යෙදීමට අවශ්‍ය බව පවසා උසස් පෙළ සඳහා පාසල ඇතුළත් කරගන්නා දරුවන්ගේ දෙමෝපියන්ගෙන් රුපියල් 10,16,000ක මුදලක් එකතු කර ඇතත් කිසිදු කුවිතාංශයක් නිකුත් කර නැහැ. එමෙන්ම එම මුදල පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර නොකර එම දිනවල පාසලේ වෑන් රථය ගාල් කිරීම සඳහා ආවරණයක් ඉදි කරමින් සිටි සෙනවි රත්නම් කොන්ත්‍රාත්කරු ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම ආරක්ෂිත කම්බි වැට හා තහඩු ආවරණ ඉදි කිරීම සඳහා මිල ගණන් කැඳ වූ බවට පාසලේ පරිපාලන හා මුදල් නියෝජ්‍ය විදුහල්පතිනි ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව විගණනයේදී හෙළි වී තිබෙනවා. ඒ අනුව සමාගම් තුනක් අදාළ තාපය ඉදි කිරීමට මිල ගණන් ඉදිරිපත් කළ බවට දක්වා තිබුණද එම සමාගම් තුනම සෙනවි රත්නම් කොන්ත්‍රාත්කරු ඉදිරිපත් කළ බවයි හෙළි වැත්තේ. මෙම විගණනයේ අතරතුර අපූර්ව සිදුවීමක්ද සිදුව තිබුණා. විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කළ විගණන නිලධාරීන් ඊට අදාළ ලිපිගොනු රැසක් පාසලේම අල්මාරියක දමා අගුරුලා එහි යතුරු සිය බහරයට ගෙන තිබෙනවා. ඒත් විදුහල්පතිනියගේ උපදෙස් මත යතුරු කපන පුද්ගලයෙකු හොර රහසේ කැඳවා අමතර යතුරක් කපා එම අල්මාරිය විවෘත කර අදාළ ලිපිගොනු ඉවතට ගෙන තිබූ බව විගණන වාර්තාවේ සඳහන්. බරපතල චෝදනා තියෙන්නේ. පහුගිය දවසක පාසලේ තිබිච්ච පන්ති කවයක කිසිම අදාළතාවයක් නැති පුද්ගලයෙක් ඇවිල්ලා මේ පරීක්ෂණ සඳහා සාක්ෂි දුන්න ගුරුවරියකට කුණුවරපෙන් බැල්ල තර්ජනය කළා. ඒ තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරිය මිරියාන පොලිසියට පැමිණිලක් කර සාමාන්‍ය පාසල කලාප අධ්‍යක්ෂකව කොට්ටාස අධ්‍යක්ෂකව ඇවිල්ලා සීල් කරලා කොළයක් කලවලා ගියා නම් ජනේලක අල්මාරියක ඒක ගැඩුවා නම් අදේ විදුහල්පතිවරයා ගෙදර යතුරුකාරයෙක් ගෙනලා හොරට යතුරක් කපලා ඒ යතුරෙන් අරලා ලිපිගනු අස්ථානගත කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න නැති ඇයි කියලායි අපි ආන්නේ අධ්‍යාපන දිවංගත විජය කුමාරතුංග මහතාගේ 32 ගුණානුස්මරණ උත්සවය කටුනායක විජය කුමාරතුංග සමාධිය අසලදී පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. දැන් දේශපාලනේ නම් අහන්න එපා. විජය කුමාරතුංගයන් අහිමි වී. වා කොහෙන්ද? මම හිරු. අපෝයි. මම හිරු එකට බයයි. ඉතින් ඔබතුමිය මොනවාගේ පක්ෂයට සහාය ලබා දෙන්නේ? ඉතින් දේශපාලනේ හලාවත ජල සම්පාදන යෝජනා ක්‍රමයේ මගින් ජල ලබා ගන්නා පාරිභෝගිකයින් පිරිසකට අසාමාන්‍ය ජල බිල්පත් ලැබීම හේතුවෙන් මෙවැනි විට දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා. හලාවත නගරය මයිල්කුලම කෝපියාවත්ත මැරවල පිටිපන ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතැම් පාරිභෝගිකයින් හට රුපියල් 50,000ක්ම ජල බිල්පත් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ. දැඩි රෝගී තත්බදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල රේකී අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංක මුදුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු රාත්‍රී 9:55ට. අයිබෝවන්.